පසුගිය 27 වෙනිදා තමයි අවසාන දීමනාව ගෙවන්නට තිබ්බේ පසුගිය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ට. නමුත් පාර්ලිමේන්තුව විසින් ඒ දීමනාව ලබා දීව දැන් නවතා තිබෙනවා. අර පාර්ලිමේන්තුවේ ආපන ශාලාවට තියලා තියෙන පොලු ටික, එහෙම නැත්නම් ගෙවීමට තියෙන මුදල් ටික ගෙවෙනකන් අර වැටුප දීමනාව ලබා නොදෙන තැනකට පාර්ලිමේන්තුව කටයුතු කරමින් සිටින බවට වාර්තා වෙනවා. ඇතම් හිටපු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට දුරකථන ඇමතුම් පවා දීලා ඒ මුදල ගැන අහලා තිනා කොයි අපේ දීමනාව 27 වෙනිදාට දෙනවනේ තවම දුන්නේ නැහැ. එතකොට කියලා තියෙනවා අන්න කට්ටිය බිල් ගෙවන්න තියෙනවා, කාලා පොලු තියලා තියෙනවා, ඒ වගේ වනකන් දෙන්නට බෑ. මේ වන විට ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානියා ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ සභාපතිවරයා ලංකාවේ ආර්ථිකය මේ බංකොලොත්භාවයෙන් ගොඩගත හැකි නායකයා බවට අනුර දිසානායක කෙරෙහි ඔවුන් විශ්වාසය තබනවා. මේ විදිහේ මිනිස්සු ඉන්නේ ජාතික ජනබලවේගයත් එක්ක පමණයි. මේ රට පිළිබඳව, මෙරටේ ආර්ථිකය පිළිබඳව, මෙරටේ සාතිශයේ බහුතරය පිළිබඳව හැඟීමක් තියෙන මිනිහෙකුට විතරයි කිසිදු වරප්‍රසාදයක් වැටුපක් කිසිවක් නොගෙන ගෞරවනීය තනතුරු ලෙස මෙලෙස රටට සේවය කරන්න පුළුවන්නේ. අයිබෝන් සුබ සන්ධ්‍යාව ප්‍රේක්ෂක සහෝදරයනි, නැවත වතාවක් දෙවැනි වතාවටත් නොවැම්බර් 14 වෙනිදාට පාර්ලිමේන්තුවේ කතාව, පාර්ලිමේන්තුව 150කට එහා බහුතරයකින් පුරවා දැමීමේ ප්‍රජාතන්ත්‍රවාදී කතාව කියන්නට දිනෙන් දින මොහොතින් මොහොත තප්පරයෙන් තප්පරය ළඟා වෙමින් පවතින මොහොතක ජනාධිපතිවරයාගේ පාර්ශවෙන් පත්කිරීම් දෙකක් සිදු කර තිබෙනවා. මේ පත්කිරීම් දෙක ගැන මුලින්ම කතා කරන්නට හිතුවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශක ජනාධිපති උපදේශකයන් ලෙස අනිල් ජයන්ත මහාචාර්යවරයා දුමින්ද හුලංගමුවත් ජනාධිපතිවරයා විසින් කැබිනට් අනුමැතියත් එක්ක ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශකවරු ලෙස පත් කර තිබෙනවා. හැබැයි විශේෂත්වය අර ජොලිසීය ආසන්නම කාලේ පත් කරලා හිටපු අපි දැක්කනේ ආසු මාරසිංහ, ආසුබෝධ මාරසිංහ නේද? ඒ වගේම තමයි රෝසි සේනානායක, ඒ වගේම තවත් බොහෝ දෙනෙකු පත් කරලා හිටියා. අකිල විරාජ් කාර්යවශම්, ඒ වගේම සාගල රත්නායක පත් කරලා හිටියා. හැබැයි වැටුප් සහිතව, දීමනා සහිතව නේද, නිල වාහනත් එක්ක තමයි පත් කරලා තිබ්බේ ජොලිසීයට උපදෙස් දෙන්නට. හැබැයි ජනාධිපතිවරයා, වර්තමාන ජනාධිපතිවරයා මෙරටේ ආර්ථිකය පිළිබඳව විශේෂඥයින් දෙදෙනෙක් වන අනිල් ජයන්ත සහ දුමින්ද හුලංගමුව තමන්ගේ උපදේශකවරු ලෙස පත් කරගන්නවා. කිසිදු දීමනාවක් නැහැ, කිසිදු වරප්‍රසාද නැහැ. මේ විදිහේ මිනිස්සු ඉන්නේ ජාතික ජනබලවේගයත් එක්ක පමණයි. මේ රට පිළිබඳව, මෙරටේ ආර්ථිකය පිළිබඳව, මෙරටේ සාතිශයේ බහුතරය පිළිබඳව හැඟීමක් තියෙන මිනිහෙකුට විතරයි කිසිදු වරප්‍රසාදයක් වැටුපක් කිසිවක් නොගෙන ගෞරවනීය තනතුරු ලෙස මෙලෙස රටට සේවය කරන්න පුළුවන්නේ. මේ කතාව කිව්වේ මතකනේ අකිල, මතකනේ සාගල, මතකනේ රෝසි නේද? කොහොමද පැද්ද වාහන නේද? ඒ වගේම ගත්ත වරප්‍රසාද හිටිය විදිය සාගලලා හැම ජොලිසියත් එක්ක පසුගිය කාලේ අපේ ඇස්වලින් අපි දැක්කා. අවසාන කාලේ අර ඇමති දූර දෙක ගහලා ගියන් පස්සේ, අධිකරණ තීන්දුව අනුව ඇමතිකම් දෙක නැති වුණාන් පස්සේ හරින් මනුෂ්‍යට දීලා තිබ්බ උපදේශකකම්, ඔය උපදේශකකම් එක්ක පසුගිය ජනාධිපති වර්ණය කරපු ඇතම් අලුගුත් තේරු වැඩ ඉදිරියට එළියටයි. තාම ඒවා මගේ එන ගමන් තියෙන්නේ. හරිද? ඒ කතාවත් එක්ක යන්නේ අයත් කර කතාවටමයි. අනිල් ජයන්ත, දුමින්ද හුලංගමුව කිසිදු වරප්‍රසාදයක් නැතුව මේ රට ආර්ථිකමය වශයෙන් බංකොලොත් වී තිබෙන මොහොතක ගෞරවාන්විත සේවයක ඉන්නවා ජනාධිපතිවරයාත් එක්ක. මේක තමයි ජනාධිපතිවරයාගේ දැක්මේ. ජනාධිපතිවරයා වටා ඉන්න ඒ ආර්ථික දේශපාලන එකතුවේ ප්‍රායෝගික ක්‍රියාන්විතය වෙන කවුරු හරි මෙතෙන් ආවනම් කොහොමද? ඒ කතාවත් එක්කම අපි යනවා ආසියානු සංවර්ධන බැංකුව පැත්තට. මේ වන විට ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානියා ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ සභාපතිවරයා ලංකාවේ ආර්ථිකය මේ බංකොලොත්භාවයෙන් ගොඩගත හැකි නායකයා බවට අනුර දිසානායක කෙරෙහි ඔවුන් විශ්වාසය තබනවා. මාරම මාර කතාවක් නේද?
ඔස්ථාරලා හිටිය පහුගිය කාලේ සෙල්ලන්නෑ වැල්පාලමෙන් දරුවයි ගොඩ කරනවා කියපු ඔස්ථාරලා හිටියේ. හැබැයි ඒ ඔස්ථාරලට වඩා අද ජාත්‍යන්තර මූල්‍ය ආයතන වර්තමාන ජනාධිපතිවරයා අනුරාධ දිසානායක කෙරෙහි වගේම තමයි ආණ්ඩුව කෙරෙහි බරපතල විශ්වාසයක් තබනවා. ජාත්‍යන්තරේ පමණක් නොවේ සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ සාතිශයේ බහුතරය ජනතාවත් ඒ විශ්වාසයේ එල්ලෙස්ම තැබුවා. දැන් ජනාධිපතිවරයා අනිල් ජයන්තලා දුමින්ද හුලංගමුවලා මෙවැනි විද්වත්තු එක්කරගෙන මෙවැනි ආචාර්යවරු එක්කරගෙන දැන් වෙනම මෙහෙයුමක් ආර්ථිකය ගැන ආරම්භ කර තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානියා කියන්නේ ජනාධිපති අනුරට ලංකාවේ ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන්නට පුළුවන්. ඒ වචනෙන්ම කියනවා ජනාධිපති අනුරට ලංකාවේ ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන්නට පුළුවන්. ලංකාව ආර්ථික බංකොලොත්භාවයෙන් මුදාගෙන සංවර්ධිත සමෘද්ධිමත් රටක් බවට පත් කරන්නට පුළුවන්. මේ අපි නෙවෙයි කියන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ප්‍රධානියා. මේ තැනකට අද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කෙරෙහි විශ්වසනීයත්වය, ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ආර්ථික දේශපාලනික දැක්ම පිළිබඳව ජාත්‍යන්තරයේ පවා විශ්වාසය තබනවා. හැබැයි එහෙම වෙද්දී අර අපේ රටේ ඉන්න නේද ඇතම් බලලෝභී තක්කඩි ත්‍රාඩ අලුගුත්තේරුවෝ මේ දවස්වල ආණ්ඩුවත් ජනාධිපතිවරයාගේ ජන ප්‍රසාදය, ජන අනුමැතිය මහජන මනස තුළ බිඳවට්ටන්නට විවිධ තක්කඩි වැඩ කරමින් සිටිනවා. මම ඔබට කිව්වා ජනාධිපතිවරයාගේ ඇතැම් පත් කිරීම්, ඒ වගේම තමයි අර පහවතර ශිෂ්‍යත්ව ළමයිගේ ප්‍රශ්නය, ඒත් එක්කම ඉන්ධන මිල පහත හෙලීම, මේ වගේ කාරණා අල්ලගෙන විවිධ විකෘති සමාජගත කරමින් ජනාධිපතිවරයාත් ආණ්ඩුව කෙරෙහිත් ජනතාවගේ තිබෙන ජන ප්‍රසාදය බිඳවට්ටන්නට ඉතාම ත්‍රාඩ ලෙස, ඉතාම තක්කඩි ලෙස මේ රටේ ඉන්න ඇතැම් අවස්ථාවාදී අර සාදේ මේසේ වටේ 76 අවුරුද්දක ඉඳගෙන හිටපු, ඒකේ මස්කටු කාපු ඇතැම් ත්‍රාඩයින් දැන් කටයුතු කරමින් ඉන්නවා. හැබැයි සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ ජනතාව, මේ රටේ බහුතරයක් වූ ජනතාව අනුරාධ දිසානායක මහතාගෙන තිබ්බ විශ්වාසය වර්තමාන ජනාධිපතිවරයා පිළිබඳව අද ජාත්‍යන්තර මූල්‍ය ආයතනද තබමින් තිබෙනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක්ද අද දවසේදී දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ අනුව ඉදිරියේදී රටේ ආර්ථිකය, ඒ වගේම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ආණ්ඩුව කරන ගනුදෙනුව මේ හා සම්බන්ධයෙන් ප්‍රබල සමාලෝචනයක් එක්ක ජනතාවාදී වැඩපිළිවෙලකට යන්නට නේද අර පහුගිය අවුරුදු 2-3 ජනතාව පීඩාවට පත් කළ ඒ වැඩපිළිවෙල වෙනුවට ජනතාවාදී වැඩපිළිවෙලකට යන්නට ඉදිරි දින දෙක තුන තුල ජනාධිපතිවරයාගේ පැත්තෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයකට එනු ඇති නේද? එහෙම තමයි අපිට කියන්නට වෙන්නේ. ඒත් එක්කම තමයි රුසියානු සමූහ ආණ්ඩුවේ මෙරට සානාපතිවරයාද ඊයේ දවසේදී අනුරාධ දිසානායක ජනාධිපතිවරයා හමු වී කියනවා රුසියානු ජනාධිපති පුටින් ලංකාවේ ජනාධිපතිවරයාත් එක්ක ඕනෑම මොහොතක දේශපාලනික, ආර්ථික, සමාජීය, ද්විපාක්ෂික ගනුදෙනු වලට සූදානම් ලංකාවත් එක්ක අපි ඕන වෙලාවක හිටගන්නවා. රුසියානු ජනාධිපති පුටින්ගේ සංදේශයකුත් එක්ක තමයි ඊයේ දවසේ මෙරට ඉන්න රුසියානු සානාපතිවරයා ජනාධිපතිවරයා හමු වෙන්නේ. දෙස් විදෙස් සියලු ජනතාවාදී බලවේග නේද දැන් ජනාධිපතිවරයා වටා ගොනු වෙමින් ඉන්නවා. ඊයේ අර ජූලි චැන් දන්නවනේ, චැන් ජූලි චැන් ඊයේ ගිහිල්ලා හමු වෙලා තිබ්බ ජනාධිපතිවරයා නේද? ඒකත් කමක් නැහැ. එතකොට ඉන්දියානු විදේශ අමාත්‍යවරයාත් ඉදිරි දින කීපය තුළ ලංකාවට එමට නියමිතයි. එස් ජයසංකර මහතා ඉතාම තීරණාත්මක විදේශ සම්බන්ධතා ජාලයක් ජනාධිපතිවරයා වටා මේ වන විට ගොඩනැගෙමින් පවතිනවා. ඇතැම් තක්කඩි පවා පුදුමයට පත් කරන, ඇතැම් තක්කඩි පවා විශ්මයට පත් කරන විදෙස් රාජ්‍යතාන්ත්‍රික බලමුළු ජනාධිපති අනුරාධ දිසානායක වටා මේ මොහොතේ එකතු වෙමින් පවතිනවා. සෙල්ලන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයාම කියනවා ලංකාවේ ජනතාවගේ අභිලාෂයන්, ඒ අභිලාෂයන් අනුරාධ දිසානායක ජනාධිපතිවරයා ඉටු කරන බවට මා විශ්වාස කරනවා. කොහොමද වැඩේ? ඒත් එක්කම රුසියානු ජනාධිපති පුටින් සංදේශය වනවා
ජූලි චෙනුත් යනවා. ඒත් එක්කම එස් ජයසංකර එනවා. ඒත් එක්කම ජාත්‍යන්තර මුල්‍ය රමුදලේ නිලධාරීන් පිරිසකුත් නියෝජිතයන් පිරිසකුත් අද හවස් වෙද්දී ලංකාවට ගොඩ බහින්නට නියමිතයි. එහෙම තැනක තමයි රට තියෙන්නේ. රට වැටිච්ච තැනෙන් ක්‍රමානුකූලව උපායශීලීව ජනාධිපතිවරයත් ඇමතිවරු තුන් දෙනයි ජනාධිපතිවරයයි අගමැතිවරයයි විජිත හේරත් අමාත්‍යවරයයි මේ අමාත්‍යවරුන් තිදෙනා ජනාධිපතිවරයා ඇතුළු ඒ වගේම තමයි ජනාධිපතිවරයා වටා එක් වී සිටින ලේකම්වරු රාජ්‍ය නිලධාරීන් මේ පිරිස රට ඉතාමත්ම වේගයෙන් ගොඩගනිමින් සිටිනවා. එක පැත්තකින් ඩොලරය කඩා වැටෙමින් රුපියල ශක්තිමත් වෙමින් පවතිනවා. අනිත් පැත්තෙන් රටේ උද්ධමනය නහුතට කඩා වැටෙමින් පවතිනවා. බාණ්ඩ හා සේවාවල මිල ඉතාමත්ම වේගෙන් ඍණ අගයක් දක්වා දැන් ගමන් කරමින් පවතිනවා. ඩොලරය අනිත් පැත්තෙන් කඩා වැටිලා රුපියල ශක්තිමත් වෙනවා. කොටස් වෙළඳ පොළද කරටි කඩන් ඉහළ යමින් පවතිනවා. රට ආර්ථිකමය වශයෙන් දේශපාලනික වශයෙන් ඉතා අධිවේගෙන් ස්ථාවර වෙමින් පවතින මොහොතක් මේක. නමුත් ඒ ස්ථාවරතාවය වින දරා ගන්නට බැරි. අර මම අද දවසේ ෆයිනල් කට් වැඩසටහනෙන්ද කිව්ව විදිහට ඒ ස්ථාවරත්වය වින දරා ගන්න බැරි. අර සාදේ මේසේ වටා හිටපු මස් කටු කාපු ඇතන් තක්කඩි කොළඹ තරු පහේ මන්දිරවලට එකතු වෙමින් විවිධ කුමන්ත්‍රණ විවිධ උපායන් විවිධ කම්මන්ත්‍රණ කරනවා ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් බිඳ වටන්නට. හැබැයි ඔය තක්කඩින්ට මට විශ්වාසයි සැප්තැම්බර් 21ට එහා කතාවක් නොවැම්බර් 14 වෙනිදාට මේ රටේ සාතිසේ බහුතරයක් මිනිස්සු කියනවා අර පාර්ලිමේන්තුව 3-2 බහුතරයකින් පුරවනවා. 150කට වඩා සභික දූර සංඛ්‍යාවක් මාලිමාවට ජාතික ජනබලවේගයට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබා දීමට නියමිතයි. ඒත් එක්කම තව කතාවක් තියෙනවා කියන්න. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආහාර සඳහා පාර්ලිමේන්තුවෙන් ගත්ත ආහාර සඳහා මුදල් ගෙවලා නැහැ. පත පොලු අලි පොලු පාර්ලිමේන්තුවේ ආපන ශාලාවට ආහාර අරගෙන බිල ගෙවලා නැතුව තබා ඇති බවටද මේ වන විට වාර්තා වෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෙවන මාසික දීමනාව පසුගිය 27 වෙනිදා තමයි අවසාන දීමනාව ගෙවන්නට තිබ්බේ පසුගිය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ට. නමුත් පාර්ලිමේන්තුව විසින් ඒ දීමනාව ලබා දීප දැන් නවතා තිබෙනවා. හේතුව තමයි අර පාර්ලිමේන්තු යාපන ශාලාවට තියලා තියෙන පොලු ටික එහෙම නැත්නම් ගෙවීමට තියෙන මුදල් ටික ගෙවෙනකන් අර වැටුප දීමනාව ලබා නොදෙන තැනකට පාර්ලිමේන්තුව කටයුතු කරමින් සිටින බවට වාර්තා වෙනවා. ඇතම් හිටපු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට දුරකථන ඇමතුම් පවා දීලා ඒ මුදල ගැන අහලා තින කොයි අපේ දීමනාව 27 වෙනිදාට දෙනවනේ තවම දුන්නේ නැහැ. එතකොට කියලා තියෙනවා අන්න කට්ටිය බිල් ගෙවන්න තියෙනවා කාලා පොලු තියලා තියෙනවා ඒවා ගෙවනකන් දෙන්නට බෑ. පවුනේ ඇත්තටම පවු. ඇත්තටම මේවට වචන තියෙනවා සිංහල භාෂණයේ කියන්නට. නමුත් එතෙන්න නොවැටි අද දවසේදී වැඩසටහනෙන් ප්‍රේක්ෂක සහෝදරයනි සමුගන්නට සූදානම්. අපි සීරුවෙන් නිමු. පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 පැවැත්වීමට නියමිතයි. එදාට අපි දෙමු ලොවෙක් නැතිවෙන්න ලොවි ගහෙත් නැතිවෙන්න නේද. එහෙම තමයි ජනතාවගේ පැත්තෙන් අපට කියන්නට වෙන්නේ. ඒ කතාවත් එක්ක අදට මේ හෝරාවෙන් මේ තප්පරෙන් සමුගන්නවා. ඔබට සුබ සන්ධ්‍යාවක්.